තයි කොළඹට ආවේ? මං ආවේ ෂිපින් කෝස් එකක් ගන්න ආවේ මිනිස්ට්‍රෝන් එක ගැන දැනගෙන. මිනිස්ට්‍රෝන් එකත් එක්ක සම්බන්ධ වෙලා ෂිප් එකට යන්න තමයි ආවේ කොළඹට. ඔබේ පාසල් කාලය මොනවාද? කොහොම කීවෙනි වසර වෙනක ඉගෙන ගත්තද? මම ඔලෙවල් කරා, ඒ ලෙවල් කරා ඊට පස්සේ හොටෙල් ස්කූල් එකට ජොයින් වෙලා ජොබ් එකක් කරලා ඊට පස්සේ ආයෙමත් ඉතින් උඩට යන්න තමයි ෂිප් එකට ජොයින් වෙලා වැඩ කරන්න තියෙන ආසාව තමයි මිනිස්ට්‍රෝන් එකට ජොයින් වෙන්නේ. ඔබ ඒ ලෙවල් කරපු ළමෙක් ඇයි හෝටල් රස්සාවකට කැමතුනේ? පොඩි කාලේ ඉඳලා හොටෙල් ෆීල්ඩ් එක ගැන පොඩි ආසාවක් තිබුණා. ඒක නිසා හොටෙල් ස්කූල් ජොයින් වෙලා හොටල් ශිෂ්‍යයෙක් දෙමෝපිය මොනවද කරන්නේ ඇයන්ට? මගේ අම්මා නම් ගෙදර ඉන්නේ. තාත්තා ෆිල්ම් හෝල් එකේ වැඩ කරා. එතකොට ඔබ මේ හෝටල් ශිෂ්‍යයෙක් ඔබ එන්නේ තංගල්ලේ ඉඳන්. එතකොට තංගල්ලෙත් මම හිතන්නේ ඒ කියන්නේ ටූරිසම් වලට හොඳ නගරයක්. කොහොමද තංගල්ල නගරය ගැන කිව්වේ? තංගල්ල නගරය ගත්තොත් ගොඩක්ම ටූරිසම් තියෙන නගරයක්. ෆයිව් ස්ටාර් හෝටල් නැන් පොඩි රෙස්ටෝරන්ට් තවිලා ගොඩක්ම ගෙස්ට්ලට ටූරිස්ට්ලා වයින ලස්සන බීච් ඒරියාවක් තියෙනවා. බලන් දේවල් ගොඩක් තියෙන ලස්සන ඒරියාවක්. ඔබගේ තරුණයෝ මේ හෝටල් ශිෂ්‍යයට එන එක ගැන ඔබ මොකද හිතන්නේ? මම හිතන්නේ එක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. දැන්ට ලංකාවේ හොඳම බලන් සංචාරයකට නැරඹීම යුතුම රටක් ඉදිරියට නම් කරලා තියෙන කාලෙක හොඳම හොඳ දෙයක් තමයි අපි වගේ තරුණ ටුවරිස්ට්ලට. ඇයි වින්ස්ටන් හෝටල් පාසල තෝරගත්තේ? වින්ස්ටන් එක ගැන මම අහලා තියෙන දේවල් ඇදියට අනිවාර්යෙන් ජොබ් එකකට යන්න පුළුවන් එකම ආයතනය තමයි ෂිප් එකකට ජොයින් වෙන්න පුළුවන් එකම කම්පැනි එක තමයි වින්ස්ටන් කියලා කියන්නේ හොටෙල් ස්කෝල් දෙක. ව්‍යායන්ත වින්ස්ටන් එකේ අධ්‍යාපනය කොහොමද ඔබ සෑහීමටපත් වෙනවද? ඉන්න ආචාර්ය මණ්ඩලය ගැන ඔබට ඒ ලැබිච්ච ගුරුවරුකම් ඒ වගේ කියන්න පුළුවන්ද? ඒ වගේ නැත්තම් නම් ගොඩක්ම දේවල් ඉගෙන ගත්තා. ගොඩක්ම මම දන්නේ දේවල් වැඩ කරාට දන්නේ දේවල් නෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න තිමා ගුරුවරුත් ඉතාම හොඳ විදියට ෆ්‍රෙන්ඩ්ලි හොඳට ඉගන්නවා. අනිත් ආයතනත් ඒ වගේ හොඳ ටීචර්ස්ලා ටිකක් හිටියා මිස්ට්‍රෝන ආයතන. දැන් ඔබ සමහර දැන් තවත් හෝටල් පාසල් ඔබ දකින්න ඇතිනේ. ඒ අතර වින්ස්ටන් හෝටල් පාසලයි අනිත් පාසල් අතර තියෙන වෙනස ඔබ දකින්නේ කොහොමද? වින්ස්ටන් හෝටල් ස්කූල් එක ගත්තොත් අනිත් හෝටල් ස්කූල් වල ගොඩක්ම ෆැසිලිටීස් තියෙනවා. නැංගා ක්ලාස් රූම් එකක් ගත්තත් ගොඩක්ම AC දාලා ගොඩක් ෆැසිලිටීස් තියෙනවා. හොඳට කම්ෆර්ටබල් විදියට ඉගෙන ගන්න පුළුවන්. හොඳ ආයතනයක්. ප්‍රායෝගික පුහුණුව දෙනකොට මිනිස්ටන් ආටල් පාසලේ ඔබ මොනවද කියන්නේ දැන් මේ දෙන ප්‍රායෝගික පුහුණුවට? ප්‍රායෝගික පුහුණුව ගත්තොත් අත්‍තරම අපි හොටෙල් එකේ වැඩ කරනවා වගේ ඒ වගේ මේ අපිට පුහුණුවක් ලබා ගන්න පුළුවන්. හොඳ කිචන් එකක් තියෙනවා, හොඳ රෙස්ටුරන්ට් එකක් තියෙනවා, හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් හොටෙල් එකට යන්න කලින් ඔන්ලමෙන්ට. මං හිතන්නේ දැන් ඔබ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නෙත් ඩිජිටල් තාක්ෂණ ඔස්සේ. ඒ ගැන මොකද හිතන්නේ? වින්ස්ටන් හෝටල් පාසලේ ඔබ දැන් ওই ප්‍රශ්න පත්‍ර දැන් වෙන ආයතන වල ඔබ ඕලේ ලෙවල් කරනකොට ලිව්වේ ප්‍රශ්න පත්‍රයට පෑනින් උත්තර ලිව්වේ. දැන් මේක ගැන මොකද හිතන්නේ? අලුත් අත්දැකීමක්. ඇත්තට මාත් මුල් වතාවට තමයි මේ එක්සෑම් එකක් මේ විදිහට ලිව්වේ. ඉතාම ලේසි ක්‍රමයක්. ඒ වගේම ලේසි අපිට තියෙන නොලෙජ් එකත් වැඩි වෙනවා, කම්පියුටර් ගැන තියෙන නොලෙජ් එකත් වැඩි වෙනවා. ඉතාම හොඳ අත්දැකීමක්. දෙන්න තංගල්ලි ඉඳන් එනකොට කොළඹට ඇවිල්ලා හෝටල් රස්සාවක් කරන්න එනකොට ඔබ හිතුවේ නැද්ද ඔබට ඉංග්‍රීසි වලින් පුළුවන් වෙයිද මේ ගමන යන්න කියලා? ඉංග්‍රීසි අධ්‍යාපනයත් හරි ආකාරව ඉගෙන ගන්න නැත්තුව හිතුවද මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා? නැත්තම් ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට ඉගෙනගෙන වින්ස්ටන් පාසලට ඇවිල්ලා මේ ගමන යන්නද ඔබ උත්සාහ කරේ? මොනවාද ඔබගේ අදහස උනේ? දැන් බොහෝ පුරුෂක් බයයිනේ මේ භාෂාවට. ඇත්තටම ඇවිල්ලි ඉගෙන ගන්න කියලා හිතාගෙන තමයි ආවේ. එන්න කලින් එහෙම ලොකුවට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මට මම ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් කියලා තියෙන මතය යනවා තමයි මම ආවේ. දැන් ඔබ හොඳ ස්ථාවරක ඉන්නවද? ඔබට මේ විදේශිකයෙක් කමුණොත් කතා කිරීමේ හැකියාව? ඔව් දැනට හොඳ ස්ථාවරයක ඉන්නවා. කෙස් කෙනෙක් මොද මේව ගැන කරගන්න කියලා හොඳ ස්ථාවරයක ඉන්නවා. මොනවද ඔබගේ අනාගතේ බලාපොරොත්තු තියෙන්නේ? අනාගතේ බලාපොරොත්තුව නම් හොටෙල් ශිෂ්‍යයෙක් හොඳ පොසිෂන් එකට ගිහිල්ලා
හොටෙල් ශේෂ්ත්‍රය යන්න පුළුවන් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු ඔබ හැබැයි යන්නේ නැව් රස්සාවට යන්නේ නැව් කියන්නේ සංචාරක නැව් වලට යන්නේ මම හිතන්නේ ඒ ඇවිල්ලා හොඳ අත්දැකීමක් ඔබටනේ අපේ තරුණ තරුණයන්ට ඔබ ඒ ගැන මොකද හිතන්නේ ඇත්තටම කියනවා නම් ජීවිතය ලබන්න පුළුවන් හොඳම දේක් තමයි ගොඩක්ම යුරෝපියන් කන්ට්‍රි බලලා ගන්න එක්ස්පීරියන්ස් එකයි මුදල් උපයනවා වගේම ජීවිතේ ගන්න පුළුවන් ලොකුම එක්ස්පීරියන්ස් එකක් තමයි සල්ලි දීලා ගන්න බැරි දැන් දෙමෝපිය මොකද කියන්නේ දැන් මේ ඔබ ඉන්න ස්ථාවර ගැන දෙමෝපිය සතුටු වෙනවා දැන් ඉන්න ස්ථාවරත් ඒක නා අවසාන වශයෙන් කියන්න පුළුවන් ද ඒ කියන්නේ ඔබ වගේ තරුණ තරුණියන්ට සමහර අය ඉන්න ඕලෙවල් ඉවරුනහම ඒලෙවල් ඉවරුනහම කර කියා ගන්න දෙයක් නැතුව අරමුණක් නැතුව ඉන්න අය ඉන්නවා ඒගොල්ලන්ට මොනවද ඔබ කියන්නේ මට කියන්න තියෙන්නේ මේ වගේ ආයතනයක් සමග සම්බන්ධ වෙලා මේ කෝස් එක කරාම අනිත් ආයතනත් එක්ක බලද්දී අනිවාර්යයෙන්ම ෂිප් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ජොබ් එක ෂුවර් කරගෙනම එන්න පුළුවන් හොඳම දැනත්ත මේ ස්ට්‍රෝන් කියන්නේ අනිවාර්යෙන් ජර්මන් ෂිප් ඔක්කොම යුරෝපියන් කන්ට්‍රිස් වලට වැඩ කරන ෂිප් තියෙන්නේ ජීවිතය ලබන්න පුළුවන් හොඳ රස්සාවක් යන මුදල් උපයන්න පුළුවන් හොඳ මාර්ගයක් ලොකු වටිනාකමක් තියෙන ආයතනයක් කියලා කියන්න පුළුවන් අනිත් අයටත් හම්බෙලා කතා කරලා ජොයින් වෙලා මේ කෝස් එක කරන්න කියලා හැමෝටම කියන්න. ඒතර ඔබගේ අධ්‍යාපන සුදුසුකම් තව වැඩි කරගන්න අදහසක් තියෙනවද ඉදිරියේදී? ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන ඉන්ටර්මීඩියට් කරන්න. ඉතලා ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. තනතුරක් ගත්තොත් නිකන් තියෙනවනේ මම අහවල් තනතුරට එනවා කියලා නිකන් ඔය තරුණ ජවයට ඔබ වැඩි දෙන්නේ. යන්නේ FMB පැත්තෙන් ඒක නිසා මට FMB මැනේජර් කෙනෙක් වෙන්න තියෙන බලාපොරොත්තුව. දෙමෝපියන්ට මොකක්ද කියන්න තියෙන අවසාන වශයෙන්? දෙමෝපියන්ටත් ගොඩක්ම ස්තුතියන් දෙනවා ඉතින් මම මේ තත්ත්වයේ වියදම් ගල්ලා ඔක්කොම කරාට ගොඩක් ස්තුතියා. එහෙනම් මිස්සෝ නායතන ඔබට සුබ පතනවා. ආයතනයටත් මම ගොඩක් ස්තුතියන්ත වෙනවා ලබා දුන්නු සහයෝගයට මේ